දේශීය පොල්තෙල් මිල වෙළඳ පොලේ ශීක්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා. ආනයනික පොල්තෙල් තොග වෙළඳ පොල්ට නිකුත් නොකිරීම දේශීය පොල්තෙල් සඳහා බදු අය කිරීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් මෙසේ මිල ඉහළ ගොස් ඇති බවයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමේ පවසන්නේ. මීට දවස් 12කට විතර කලින් ලංකාවේ පොල්තෙල් මිල තිබ්බේ 580කට වගේ මුදලකට. අද වෙනකොට ඒ මුදල හරියටම රුපියල් 780ක් වෙන තරමට වැඩි වෙලා තියෙනවා. ඒත් අපි සරල භාෂාවෙන් කතා කරොත් පොල්තෙල් බෝතලයක මිල රුපියල් 435කට දවස් 12කට කලින් අද වෙනකොට රුපියල් 585ක් වෙලා තියෙනවා. රුපියල් 150ක පොල්තෙල් බෝතලයකින් ලාභයක් තියෙනවා. පොල්තෙල් බෝතලේ ලාභය ගන්න කවුද? මේ කාලේ වෙනකොට ලීටර් මිලියන 40,000ක් ලංකාවට පොල්තෙල් කිමව ප්‍රතිපහදු කර පොල්තෙල් කියලා ආනයනෙක් අපි අහලා තියෙනවා. මතක ඇති සීනි බදු වංචා පොල්තෙල් වංචා කරලා ප්‍රකෝටි ගණන් මේ රටේට ආර්ථික හානි කරපු ආනයන කරුසා ඒගොල්ලෝ හිංචයිලා තව 5-6 දිනක් එකතු වෙලා මේ ආනයනය කරපු තෙල් ටික ලීටර් මිලියන 40,000ක් මේ තෙල් ටික මේගොල්ලන් දැන් විකුණන්න පටන් අරන්. මෙතර සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමේ පෙන්පා දෙන්නේ ඉදිරි සති දෙක තුළ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යා හැකි බවයි. නැව්ගාස්තු මිල 300%කින් ඉහළ දැමීම පොල්තෙල් කර්මාන්තයටද දැඩි ලෙස බලපා ඇති බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. අපි දන්නවා ඉදිරි සති දෙක තුන ඇතුළත මේ රටේ පාරිභෝගික ජනතාවට නම් සුබ වෙන එකක් නැහැ. මේ වෙද්දි අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය අත්‍යවශ්‍ය ආහාර ආනයනය කරන ඒ නැව් සමාගම් තමන්ගේ නැව් වලට අය කරන නැව් ගාස්තු ඉතාමත් වැඩි අගයකින්, ඒ කියන්නේ 100%, 200%, 300% අගයකින් මිල වැඩි කිරීම සිද්ධ කරලා තියෙනවා. එතකොට මේ වැඩිවීම අපි දන්නවා මේවා අපි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කරන ආනයනකරුවෝ මේ වැඩිවිච්ච නැව් ගාස්තුව අපෙන් අය කරගත්තාම අපට සිද්ධ වෙනවා ඒ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හෝ අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය වලට මේ නැව් ගාස්තු එකතු කරන්න. මෙතර පොල්තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ජනතාවද අදහස් දැක්වුවා. පොල්තෙල් තිබ්බේ 850, දැන් තිබ්බේ 550. පොල්තෙල් රුපියල් 100කින් විතර වැඩිලා තියෙනවා 820 ආද මාකට් එක. ඔව්, ඒකවල පොඩි මිනිස්සුන්ට තමයි අමාරු. ඊට පස්සේ හෝටල් කරන අයට, කැන්ටින් කරන අයට ගොඩක් අමාරුයි. 100 කියන්නේ ඉතින් මිනිස්සෙක්ට හරි ලොකු ගාණක් දැන් ගත්තේ හැටි. පොල්තෙල් 850ට දුන්නේ, අද නම් 550යි බෝතලයක්. මිල වැඩි ඉඳන් මිනිස්සු ගණන් ආලා ආලා යනවා.